සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම. දවසින් දවස හෙලෝලු මිල වැඩිවීමත් එක්ක අපි පුරුදු වෙලා ඉන්නවා gedara deema අපේ එලෝලු ටික වගා කරගන්න. ඒ වුණාට අපි හිටවන එලෝලු වලට හරියාකාරව පොහොර නැහැ. විවිධ කෘමි හානි ඇති වෙනවා. හරියාකාරව පළදාවක් ලබා ගන්න බැරි වීම නිසා අපිට මේ ගෙවතු වගාව ටිකින් ටික එපා වෙලා තියෙනවා. ඉතින් මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කෙටි කාලයකින් සාර්ථකව ලෙඩ රෝග අවමව කාබනික පොහොර භාවිතයෙන් සාර්ථකව සිදු කරගන්න පුළුවන් එලෝලු වර්ග පහක් ගැන. අපි බලමු මොනවද ඒ එලෝලු වර්ග පහ කියලා. ඔයගොල්ලෝ මේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මුලින්ම කියන්න යන්නේ ලොලුව තමයි ලුණු. ලුණු කොළ. ඉතින් අපිට මේ ලුණු කොළ සාර්ථකව වගා කරගන්න පුළුවන් රසායනික පොහොර භාවිතයකින් තොරව ඒ වගේම ඉතාමත් අඩු කාලයකින් අපිට පළදාව ලබා ගන්න පුළුවන්. මේ ලුණු කොළ අපි හිටව ගන්නකොට අපි මුලින්ම gedara තියෙන රතු ලුණු ගෙඩි ටිකක් අරගෙන වතුරේ දාලා පෙඟෙන්න හරිනවා දවසක් විතර. ඊට පස්සේ දවසක් විතර යනකොට මෙන්න මේ ලුණු ගෙඩි වලින් අපිට මුල් ඇදලා පොඩි අංකුර දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් පාත්‍ති සකසා ගන්න. පාත්‍ති සකසා ගන්න ඕනේ කොම්පෝස්ට් කොටස් එකකට මතු පිට පස් කොටස් දෙකක් ඒ වගේම ඒකට වැලි කොටස් භාගයක් කලවම් කරලා අපි පාත්‍ති අපි සකසා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර මුල් ඇදගත්ත ලුණු ටික සෙන්ටිමීටර් 5ක විතර පරතරයක් හිටින විදිහට අපි ලුණු ටික හිටව ගන්නවා. ඊට පස්සේ මාසෙ එකමාරක් වගේ යනකොට අපිට හොඳට වැඩුණු ලුණු පැල දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ලුණු කොළ ටික කපලා අරගෙන අපේ පරිභෝජන සඳහා ලබා ගන්න. ඊට පස්සේ අපි අලේ ලුණු ගෙඩිය ගලවන්නේ නැති නිසා අපිට නැවතත් ඒ ලුණු ගහෙන් ලුණු ගෙඩියෙන් අලුත් පැලයක් වර්ධනය කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට ලුණු කොළ ටික කප කප අපි පරිභෝජන සඳහා ලබා ගන්න පුළුවන්. මම දෙවනි එළවලු විදිහට ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කෙටි කාලයකින් පළදාව ලබා ගන්න පුළුවන් එකක් විදිහට ඒ වගේම රෝගත් අවමයි රාබු. මේ රාබුත් අපිට පුළුවන් සාර්ථකව ඕනෑම ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සාර්ථකව වගා කරන්න. අපි සීතල කලාපයේ මේ රාබු වගා කරනවා නම් සාමාන්‍යයෙන් අලේ රවුම් ප්‍රභේදය අපිට වගා කරන්න පුළුවන්. ඒ වගේම අනිත් ඕනෑම ප්‍රදේශයක අලේ දිග හැඩිති අලේ වගා කරන්න පුළුවන්. ඉතින් මේ රාබු වගා කරනකොට අපි පාත්‍ති සකසා ගන්න ඕනේ කොම්පෝස්ට් කොටස් දෙකට, ගොම කොටස් එකට, මතු පිට පස් කොටස් දෙකට, වැලි කොටස් කාලා. මේ මිශ්‍රණයෙන් අපි අපේ පාත්‍ති සකසා ගත්තට පස්සේ අපි රාබු බීජ ටික තවන් දාලා යම් තරමකට පැල ටික හැදුනෙන් පස්සේ සෙන්ටිමීටර 10ක පරිතරයක් විදිහට හිටින විදිහට අපිට මේ රාබු බැල ටික අපේ පාත්‍ති හිටව ගන්න පුළුවන්. ඊට පස්සේ මාස 3ක් මාස 4ක් වගේ යනකොට මේ පැල හොඳින් වර්ධනය වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ රාබු පළදාව ලබා ගන්න. මේ රාබු හිටවනකොට හොඳින් මතක තියාගන්න හොඳට අවුව වැටෙන තැනක මේ රාබු හිටවන්න ඕනේ. එහෙම නැත්නම් හරියට රාබු වලේ අපිට පළදාව ලබා ගන්න බැරි වෙනවා. ඊළඟ භෝගය තමයි සාර්ථකව අපිට වගා කරගන්න පුළුවන් සලාද කොළ. මේ සලාද කොළත් අපිට ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සාර්ථකව වගා කරගන්න පුළුවන්. ඒ වගේම ඉතාමත් ගුණදායක කොළ එළවලුවක් තමයි මේ සලාද කොළ කියන්නේ. අපි මේ සලාද කොළ වගා කරගන්නකොට අපිට පුළුවන් සලාද බීජ අරගෙන අපිට තවන් දාලා මේ සලාද කුඩා පැල ලබා ගන්න. මේ කුඩා පැල ලබා ගත්තට පස්සේ අපිට පුළුවන් සලාද කොළ ජලජ මාධ්‍යයක හරි එහෙම නැත්නම් පාංශු මාධ්‍යයක හරි හිටව ගන්න. අපිට දෙ විදිහටම හිටව ගන්න පුළුවන්. අපි පාංශු මාධ්‍ය විදිහට ගන්නකොට කොම්පෝස් කොටස් එකට, මතු පිට පස් කොටස් දෙකට, කොහොබත් කොටස් කාලයි, වෙලි කොටස් කාලයි වෙන විදිහට මේ පස් මිශ්‍රණය සකස් කරගෙන අපිට පුළුවන් අපේ සලාද පැල ටික හිටව ගන්න. අපි සලාද අස්වැන්න ලබා ගන්නකොට අපිට පුළුවන් සලාද ගහෙන් කොළ ටික විතරක් කඩලා ගන්න. ඊට පස්සේ පැලේ සාර්ථකව වර්ධනය වෙන නිසා අපිට පුළුවන් දිගින් දිගටම මේ පැලෙන් සලාද කොළ කඩලා අපේ පරිභෝජනය සඳහා ලබා ගන්න. ඊළඟට මම ඔයගලන්ට කියන්න යන්නේ කංකුන් ගැන. මේ කංකුණුත් අපිට සාර්ථකව ඕනෑම ප්‍රදේශයක වගා කරගන්න පුළුවන් නෙළවලුවක්. ඒ වගේම මේ කංකුන් වලට ලෙඩ රෝග තවමයි. ඒ වගේම රසායනික පොහොර භාවිතයත් ඉතාම අවම මට්ටමේ තමයි මේ කංකුන් වලට තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ කංකුන් හිටව ගන්න කියලා. අපිට කංකුන් හිටවනකොට අපිට පුළුවන් වෙළඳ පොලෙන් ගෙනාපු කංකුන් මිටියකින් ගත්ත දඬු කැබලි හිටව ගන්න. ඒ වගේම එහෙම නැත්නම් අපිට පුළුවන් වෙළඳ පොලෙන් කංකුම් බීජ මිලදී ගන්න. අපි මේ කංකුම් හිටව ගන්න පාත්‍ති හදා ගන්න ඕනේ ගොම කොටස් එකට, කොම්පෝස්ට් කොටස් එකට, මතු පිට පස් කොටස් දෙකට, කරදහය කොටස් කාලක් විදියට තමයි අපි පාත්‍ති හදා ගන්න පස් මිශ්‍රණයට අපි යොදා ගන්න ඕනේ. ඒ වගේම අපිට මේ කංකුම් පස්වල විතරක් නෙමෙයි ජලජ මාධ්‍යයක හිටව ගන්නත් පුළුවන් ඇල්බර්ට් සොලියුෂන් යොදාගෙන. ඉතින් ඒ වුණාට ඇල්බර්ට් සොලියුෂන් මේ දවස්වල අපිට හොයාගන්න ටිකක් අමාරුයි. කොහොම හරි අපි මේ කංකුම් වගා කරගෙන යද්දී අපිට පුළුවන් මාස දෙකකින් විතර අපේ පළවෙනි අස්වැන්න ලබා ගන්න. ඒ කියන්නේ කංකුම් ටික අපිට කංකුම් අස්වැන්න කපා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ කඳ කොටස් ටික ඉතුරු කරලා අපි කංකුම් පළදාව ලබා ගත්තට පස්සේ
අපිට පුළුවන් මේ කංකුන් වගාවට කුකුල් පොහොර එකතු කරන්න. ඉතින් අපි කුකුල් පොහොර එකතු කරගත්තට පස්සේ නැවතත් මේ කඳ කොටස් ටික සාර්ථකව හොඳින් වර්ධනය වෙලා අපිට ඊළඟ අස්වැන්න ලබා ගන්න පුළුවන් හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා අපි පළදාව ලබා ගත්තාන් පස්සේ කුකුල් පොහොර ටික එකතු කරොත් අපිට පුළුවන් සාර්ථකව දිගින් දිගටම කංකුන් අස්වැන්නක් ලබා ගන්න. ඊළඟට මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ නිවිති ගැන. මේ නිවිතිත් අපිට සාර්ථකව වගා කරගන්න පුළුවන් භෝගයක් තමයි. ඒ වගේම කෘමි හානි බොහොම අවම භෝගයක් තමයි මේ නිවිති කියන්නේ. අපිට නිවිති හිටව ගන්න පුළුවන් නිවිති බීජ වලින්, ඒ වගේම වෙළඳ පොලෙන් ගත්ත නිවිති දඬු මගිනුත් අපිට මේ නිවිති වගාව කරගන්න පුළුවන්. අපි නිවිති හිටවනකොට අපි පාත්‍ය සකසා ගන්න ඕනේ ගොම කොටස් දෙකට, කොම්පෝස්ට් කොටස් එකට, මතු පිටපස් කොටස් දෙකක් කියන පස් මාධ්‍යයෙන් තමයි අපි මේ නිවිති පැල හිටව ගන්න ඕනේ. අපි මේ නිවිති වලට හොඳින් හිරුවෙලිය ලැබෙන විදිහට තමයි අපි මේ නිවිති වගාව කරගෙන යන්න ඕනේ. එහෙම වුණාම තමයි හොඳට කොළ ලොකු වෙලා අපිට සාර්ථක නිවිති අත්සන්නක් ලබා ගන්න පුළුවන්. අපිට මේ නිවිතිත් දිගින් දිගටම පළදාව ලබා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙලාවට පළ කොළ ටිකක් කඩාගෙන තිබ්බහම අපිට පුළුවන් දීර්ඝ කාලයක් මේ නිවිති ගහකින් පළදාව ලබා ගන්න. ඉතින් මම ඔයගලන්ට කියලා දීපු එළවලු වර්ග පහ ඔයගොල්ලෝ වගා කරොත් ඔයගලන්ටත් පුළුවන් කෙටි කාලයකින් සාර්ථක අස්වැන්නක් ලබා ගන්න. ඒ වගේ මේවට කිසිම රසායනික පොහොර අවශ්‍යතාවයකුත් නැහැ. ඒ වගේම කෘමි හානිත් බොහොම අවම වර්ග පහක් තමයි මම ඔයගලන්ට පැහැදිලි කරන්නේ. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.